ආයුබෝවන්. හරිදේ හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන දුකා සමරකෝන්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කැප්පිටිපොළ වීරවරයා ප්‍රමුඛ විරුවන්ට පින් පැමිණවීම ජනපති ප්‍රධානත්වයෙන්. ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාවක් හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුව වර්ජනය කළේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්, ෂෙහාන් සේමසිංහ කියයි. අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී දිවිපිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ වීරවරුන්ට පින් පැමිණවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අද පෙරවරුවේ කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී. ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200ක් සපිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ වීරවන්ට පින් පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධාන කළ පුණ්‍ය මහෝත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ හත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයා විසින් කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යෝත්සවයට එක් වූ අතර ස්වාමින් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමටද ජනාධිපතිවරයා එක් වුණා. නිදහස් අරගලයේදී දිවිපිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදු කළ අතර වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණකතරය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකීර්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කළා. මහා සංඝරත්නයේද බුද්ධ ශාසන අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඇතුළු සදහැවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අනුරාධපුර පලාගල කහල්ල පරවහගම පිහිටි වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමාගේ ස්මාරකයේ පිහිටි භූමිය වල්වැදී විනාශ වෙමින් තිබෙනවා. ඌව වෙල්ලස්ස කැරල්ලට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඝාතනය කොට වසර 200ක් සපිරෙද්දී ඔහු අත්අඩංගුවටපත් වූ අනුරාධපුර පලාගල කහල්ල පරවහගම පිහිටි ස්මාරකයේ සහිත භූමිය මේ වන විට වල්වැදී විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. මොනරවිල වීර කැප්පෙටිපොළ නිලමේතුමා 1818 ඔක්තෝබර් 28 වෙනිදා තමා මේ පරවහගම ගම්මානයේදී ඉංග්‍රීසි ආණ්ඩුවට තනකොට පත් වෙන්නේ. 1818 නොවැම්බර් 25 වෙනිදා එතුමා හිසකසා දානවා දමනවා මොර දල් දමාලිගාව ඉස්සරහ. අද මුළු රටේ සියලු දෙනාම එකතු වෙලා උන්ගේ ඥාති සියලු දෙනාම එකතු වෙලා අවුරුදු 200 මේ සමරනවා දල් දමාලිගාව ඉස්සරහ. මෙතුමා මගේ ඥාති. එතුමා ගැන මේ එතුමා අල්ලගත්ත ගැන තන බලන්න කිසිම රජ නිලධාරියෙක්වත් ඥාතියෙක්වත් දේශපාලන අධිකාරි කිසි කෙනෙක්වත් මෙතෙන්ට පැමිණෙන්නේ. පෞරාණික වටිනාකමක් සහිත මෙම ස්ථානයට ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදා වල්බිහි වී ඇති මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කර නැවත යථා තත්ත්වයට පත් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කාල්ටන් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා. කාල්ටන් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බිෂොප් විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චාණ්ඩක යන මහතුරුන් මෙන්ව අන්‍යාගමික නායකයින් ප්‍රවීණ නිලි, මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. Preschool is a place where your child finds a home away from your home for the first time in their life. So that is a time where your child grows. This is the time where he is exposed to the society, and this is the time where your child gets his first education other than obviously what they get from their parents. So that's what we believe in Carlton Preschool. We believe not only educating but enhancing the values and the culture of what we all are proud of. Give them the value of the not only the education but also the religions, what we all believe in, what we practice. That's what we believe at Carlton Preschool. As you all know, it's very difficult to deal with kids. I always wonder how my mother and father put up with 3 boys in a house. However, also I should congratulate, thank the staff for the hard work they put right throughout the year.
එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ දිනේදී පැවැත්වුණා. මේ එහිදී පළ වූ අදහස්. වර්තමාන කතානායකතුමාගේ තියෙන වැදගත්කම. එතුමා නවස්ථා ගණනාවක කතා කරා. අර රාජපක්ෂට වගේ ලාභයට දෙන්න බැලුවා. හඳපානේ දිවුරුම් දෙන්න ආරාධනා කරා. අපේ නායකයෝ විනයක් තියෙන පක්ෂයක් හරි එක ප්‍රතික්ෂේප කරපු හැටි අපි කාටවත් ආඩම්බරයක්. අපේ වර්තමාන නිමුච්ච නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට වාර ගණනක් කතා කරද්දී එතුමා කිව්වා නෑ පක්ෂයක් හැටියටයි අපි කටයුතු කරන්නේ මට වැඩක් නෑ කියලා ප්‍රතික්ෂේප කරපු එක තමයි රාජපක්ෂ ගිහිල්ලා කරගෙන අපි දිගින් දිගටම කිව්වේ උද්ඝෝෂණවලදී පාර්ලිමේන්තුවේ දොර ඇරපිය 113 වෙනිවට 120 පෙන්වන්නම් කියලා අපි කිව්වා ඊයේ වෙනකොට අපි පෙන්වලා ඉවරයි මිත්‍රුනි 132 බහුතරයේ තියෙනවා කියලා පෙන්වන්නෙත් නෑ ඊනේ උන්ට පෙන්වන්න ඉඩ දෙන්නෙත් නෑ උදේ ඉඳලා හවස වෙනකන් ජීඑල්පීරිස් මහත්තයයි සුසිල් ප්‍රේමජයන්තලයි මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කියනවා අගමැතිවරයා ඉවත් කරන්න බෑ අගමැතිවරයා ඉවත් කරන්න නම් විශ්වාස භංගයක් ගෙනෙන්න ඕනි කියලා අපිත් අත්තිලව්වේ කියන්නේ ඒකම තමයි හිටපු අගමැතිවරයා නෙමෙයි රණවීර වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්නත් විශ්වාස භංගයකින්ම පමණයි අයින් කරන්න පුළුවන් එහෙනම් කොහොමද අයින් කරේ මේ වැරදි ක්‍රමයට අවනීතියට තමයි මේ ක්‍රියාදාමය කළේ ඒ අවනීතියට විරුද්ධව තමයි අපි නැගිට්ටේ මේ ඇමතිකම් ගැන හිතලා විපක්ෂයට යනවා නම් ඇමතිකමක් ගන්න විපක්ෂයට යන්න ඕනේ නෑනේ ඇමතිකම් දෙන්න කතා කරේ ඒගොල්ලෝ මේ මම මෙහාට ආවට පස්සේ ඊට පස්සේ තමයි ඇමතිකම් දෙන්න කතා කරේ ඇමතිකම් ගන්න නම් විපක්ෂයට යන්න ඕනේ නෑ තාන්න මාන්න තනතුරු වරදාන බලාපොරොත්තුෙන් මේ ගමන ගියේ නෑ මම අපි මේ වෙලාවේ මේ රටේ කරපු මේ වින්නැහිය රටට කරපු වින්නැහිය මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කන පොකා අඬනකොට මේ වගේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරනකොට මේවා ගැන බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. රනිල් එක්ක වැඩ කරන්න බෑ කියලා තේරෙන්නේ දැන්ද? අවුරුදු 3ක් 30 කට ආණ්ඩු කරා. මේ අවුරුදු 3ක් 30 කට ආණ්ඩු කරනකොට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දන්නව කවදාවත් අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමත් එක්ක එකටක කියන විදිහේ ප්‍රශ්න කවදාවත් ඇති වෙලා නැහැ. ජනාධිපතිතුමාට අවශ්‍ය ගෞරවය නිරන්තරයෙන් අග්‍රාමාත්‍යතුමා දුන්නා. අදට මෙච්චර දේවල් කරලා අපි ප්‍රසිද්ධී වේදිකාවක මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වචනයක්වත් අපිට අදටත් කියන්න දෙන්නේ. ඒක තමයි මහත්මා ගතිය. ඒක තමයි වැදගත්කම. ඒක තමයි පෙළපත. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයට නායකත්වය දෙනවා. අපි මේක අවසන් කරන්නේ ජනාධිපති ධූරයත් අගමැති ධූරයත් තනතුරු දෙකම ප්‍රජාතන්ත්‍රවාදයට හිමි කරගනයි කියලා මතක් කරගන්න. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරනු ලැබුවේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තරුජයසූරිය කතානායකතුමාට ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනි එතුමත් මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ කාලයක් හිටියා විවිධ තනතුරු මේ පාර්ලිමේන්තුව තුළ දරලා තියෙනවා සුළුතර ආණ්ඩුවල වගේම බහුතර ආණ්ඩුවල කටයුතු කරලා තියෙනවා කිසිම අවස්ථාවක කතානායකවරේ හැසිරෙච්ච නැති විදිහට තමයි තරුජයසූරිය මැතිතුමා මේ මොහොතේ හැසිරෙන්නේ අපිට අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සඳහා විරුද්ධ වීමට ඇයි කතානායකතුමා පෙරමුණ අරගෙන ඉන්නේ පාර්ලිමේන්තුව අපි වර්ජනය කරන්න තීන්දු කරේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කතානායකවරයා පක්ෂග්‍රාහී වීම අතිශයින් පක්ෂග්‍රාහී වීම මීට වඩා පක්ෂග්‍රාහී වීමට ඉඩක් අවකාශයක් නැහැ එයිඳ කරුජයසූරිය මැතිතුමා මේ විදිහට කටයුතු කරන තාක්කල් ඔහු කතානායක පුටුවේ වාඩි වෙලා ඉන්න තාක්කල් අපි ආණ්ඩු පක්ෂය හැටියට ඒ කරුජයසූරියට දක්වන විරෝධතාවයේ මත සහ අපේ රටේ ව්‍යවස්ථාව සහ සාවරණියක පාර්ලිමේන්තුව හැල්ලු කිරීමට දරන උත්සාහයට විරෝධතාවයක් ලෙස අපි පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වෙන්න කටයුතු කරන්නේ නැහැ. යම් මේකින් කරුජයසූරිය මැතිතුමා තීන්දුව කළොත් සාධාරණව ඔහු එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ බෙදෙන හැන්දෙන්ම ආණ්ඩු පක්ෂයටත් බෙදන්න කටයුතු කරොත් සාධාරණත්වයේ හැන්ද එතුමා පාවිච්චි කරොත් අපි පාර්ලිමේන්තු සැසිවල් වලට සම්බන්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ ආශිර්වාදාත්මක අබ තෙල් පහන් පූජාවක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා ඒ අරලියගහ මන්දිරයේදී. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කළ ආශිර්වාදාත්මක අබතිල් පහන් පූජාවක් අරලියගහ මන්දිරයේදී පූජ්‍ය දීගල පියදස්සි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම පහන් පූජාව සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්ව සිටියා. සසර දුක් නැති කරන
පහන් පූජාවෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පූජ්‍ය දීගල පියදස්සී ස්වාමීන් වහන්සේ වෙත පිරිකර පූජාවක්ද සිදු කරනු ලැබුවා. පවතින නඩුවක් සම්බන්ධයෙන් එහි තීන්දු තීරණ ප්‍රකාශ කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවත් ඒ හරහා අධිකරණයේ තීන්දුවට බලපෑමක් එල්ලවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙන කාලේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා තනිකර අධිකරණ විවේචනය ලක් කරා. අධිකරණයේ විනිශ්චයකාරතුමල්ලා විවේචනය ලක් කරා. නඩු තීන්දුව හරණෑ කිව්වා, දූෂිතයෝ කිව්වා. ඒ නඩුවේ තීන්දුව දෙන්න තියෙද්දී විපක්ෂයට ගිහිල්ලා ඒකම කරා. දැන් නඩු තීන්දුව මොන ආකාරයෙන් දෙනවද කියලා අපි දන්නේ නැහැ. මම ඇති බලාපොරොත්තු වෙන්නේ මගේ පුද්ගලික හැඟීම මේ වෙලාවේ රටේ තියෙන වාතාවරණය උඩ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මහජනයට අවස්ථාව දීවන තමයි අපි කාගේ යුතුකම වෙන්නේ. ඒක කෙසේ වෙයිද අපි දන්නේ, අපිට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ. නමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කලින්ම මේ ප්‍රතිඵලය කියලා ඉවරයි. අපිට ඒගොල්ලන්ට තොඳ නැයිලු, අපේ පැත්තට විෂකාරුරු දෙන්නයි. තව බෙන්ච් එක දාලවත් ඉවර නැහැ. මන් දන්න තරමට ඒක පහත් දහතක්ද කියලා අපි දන්නෙත් නැහැ. නමුත් රංජන් රාමනායකවරයා මේ විදිහට ප්‍රකාශ කිරීම නිසා අධිකරණේ නැවත අපහාස වෙලක් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණ තීන්දුවට බලපෑමක් කරලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඇලහැර සහ හිඟුරක්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමින් වහන්සේලා පිරිසක් ඊයේ පස්වරුවේ ගිරිතලේ වැව අසබඩ පිහිටි අවකන බුදු අනුරුව අසල සත්‍යාග්‍රහයක නිරත වුණා. මෙම සත්‍යග්‍රහය සඳහා හිඟුරක්ගොඩ සහ ඇලහැර ප්‍රදේශයේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා 50 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. මෙම සත්‍යග්‍රහය පැය දෙකකට ආසන්න කාලයක් පැවතුණා. මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. විශේෂයෙන්ම අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන වැඩපිළිවෙලක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා විශේෂයෙන්ම මහජනයා බලාපොරොත්තු වෙන ඡන්දය මනට පවත්වා ගැනීමට ආශිර්වාද කිරීම තමයි ප්‍රධාන වශයෙන් අපි අරමුණු කරගත්. පසුගිය දින කීපේ පුරාවටම දැක්ක පාර්ලිමේන්තුව නොයෙකුත් දේවල් සිද්ධ කරමින් විශේෂයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වැඩපිළිවෙලක් ඒ තුළ තිබෙන. මේ රට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන මහජනයා බලාපොරොත්තු වෙන මේ ඡන්දය ඉක්මනට පවත්වලා තමන්ට කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට යවාගෙන නැවතත් මේ රට තුළ අරාජකත්වයේ මුදවගෙන මේ රට නැවත ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වීම තමයි මහා සංඝරත්නයේ හැටියට ඒට ආශිර්වාද කිරීම තමයි උනාදිමේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නිරතදිග සහ වයඹ ප්‍රදේශවලට අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල අද සවස දෙකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර යාමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ. මධ්‍යම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට උදැසන කාලයේදී මිහිදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළංග ඇතිවිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. නිරතදිග මුහුදු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. හම්බන්තොට සිට පොතුබිල්, ත්‍රිකුණාමලය, කංකසන්තුරේ සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර් 30-40ක් පමණ වනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර් 15-30 අතර පමණ වන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මද්‍රව්‍ය සඳහා ගොදුරු වූ පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සඳහා පැවැත් වූ දැනුවත් කිරීමේ වැඩමුළු කුලියාපිටිය ප්‍රදේශයේ උපකාරක පන්ති ආශ්‍රිතව සිදු කෙරුණා. ඒ කුලියාපිටිය පොලිසියේ ප්‍රධානත්වයෙන්
කුලියාපිටිය නගරය ආශ්‍රිතව උපකාර පන්ති සඳහා පැමිණෙන සිසුන් දිනෙන් දින මත්ද්‍රව්‍ය වලට සහ විවිධ අපචාරයන්ට ගොදුරු වන බවට පොලිසියට දෛනිකව ලැබෙන වාර්තානුව විමර්ශනය කර කුලියාපිටිය නගරයේ රැඳී සිටින සිසු සිසුවියන් පරීක්ෂාවට ලක් කිරීමටත් නගරයේ සියලුම උපකාරක පන්ති ගුරුවරුන් සහ සිසු සිසුවියන් දැනුවත් කිරීමටත් කුලියාපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා. එහිදී පොලිස් කණ්ඩායම් පොලිස් නිලසුනික කොට්ටාෂයේ සහයෝගය සහිතව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ සාමාන්‍ය දුම්කොළ හුණු සමගින් සකසාගත් ගොලි ආදී රසක් පොලිස් බහරයට ගැනීමට හැකි වූ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම පොලිස් කණ්ඩායම් කිහිපයක් කුලියාපිටිය නගරයේ සියලුම උපකාරක පන්තිවලට ගොස් උපදේශන වැඩසටහන් තුළින් මත්ද්‍රව්‍ය සහ අපචාරී ක්‍රියා හේතුවෙන් සිසුන්ගේ අනාගතයට සිදුවන අවදානම පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබෙනවා. කුලියාපිටිය කොට්ටාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවවිතාරණ, සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහ කුඹුර සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් රසක් සහභාගී වී තිබෙනවා. ඌව පරණගම මැදිවෙල ප්‍රදේශයේදී ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අඹගස්දෝව පොලිසිය සමත් වී තිබෙනවා. අඹගස්තෝව පොලිසියේ බුද්ධි නිලධාරීන් හට ලැබුණු තොරතුරක් මත මැදවෙල මැදගම ගෙදර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේ ගෙවත්තේ ඉතා සූක්ෂම ලෙස ටකරන් වලින් ආවරණය කර වගා කර තිබූ අඩි 8ක් පමණ උසැති ගංජා කසක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙන අතර වැඩිදුර සෝදිසි කිරීමේදී නිවසේ සිවිලිමේ සංගවා තිබූ ගංජා ශාක කොටස් කිහිපයක් සහ නිවසේ ස්ථාන කිහිපයක සංගවා තිබූ අලවිය සඳහා සකසා තිබූ ගංජා තොගයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සොයාගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව අඹගස්තෝව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට සැකකරු සහ ගංජා තොගය වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටලීම් දෙකකදී නීති විරෝධීව ප්‍රවාහනය කරමින් සිටි එළගවීන් සහ මීගවීන් නව දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට පොලිසියේ නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව අද උදෑසන කරන ලද වැටලීමකදී හම්බන්තොට මරේපාර ප්‍රදේශයේදී නීති විරෝධීව හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මීගවීන් 5 දෙනෙකු සමග කුඩා ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. හම්බන්තොට ගව ඝාතකාගාරය ආසන්නයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර පසුව මීගවීන් සමග ලොරි රථය පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති අතර අද දින ගවීන් සමග ලොරි රථය හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේදීද නීති විරෝධීව මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටි එළගව දෙනුන් 3 දෙනෙකු හා පැටවකු සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිසියේ අපරාධංශයේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා. පැටවුන්ගෙන් වෙන්කර මෙම කිරිගව දෙනුන් අම්පාර සම්මන්තුරේ ප්‍රදේශයේ සිට ගෙනවිත් හම්බන්තොට සිප්පි කුලම ප්‍රදේශයේදී ඝාතනයට සූදානම් කර සිටියදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. අදාළ සැකකරුවන් 2 දෙනා බේරුවල ප්‍රදේශයේ හා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් 2 දෙනෙකු බවත් ඔවුන්ද අද දින හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හම්බන්තොට පොලිසිය සඳහන් කළා. හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රිය යළිත් පිළිපැණීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද උදෑසන බාධා පැමිණ තිබූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. අද උදැසන 7:45 පමණ සේවා සපයන දුම්රියේ දොඹකරයයි මෙසේ පිළිපැණීමට ලක් වී තිබුණේ. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 වන සැතපුම් කණුව අසලදී මෙම දුම්රිය යළිත් මෙසේ පිළිපැණීම සිදුව තිබෙනවා. මෙම සේවා දුම්රිය තලවකැලේ සිට කොළඹ දක්වා ඊයේ පස්වරුවේ ධාවනය කරවන අවස්ථාවේ රාත්‍රී 7ට පමණ හැටන් දුම්රිය ස්ථානය අසලදී එම දුම්රියේ දොඹකරය සහිත කොටස පිළිපැණීමට ලක් වූ අතර ඊයේ රාත්‍රී 12 පමණ වන විට යළිත් එම දොඹකරය පිළිගත කරනු ලැබුවා. උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු කිහිපයක් සඳහා මීට දින කිහිපයකට ප්‍රථම මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේ ප්‍රදේශයට රැගෙන විත් ඇති අතර එම නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු එම සේවා දුම්රිය යළිත් කොළඹ දක්වා ධාවනය කරවන අතරතුරයි මෙසේ අවස්ථා දෙකකදී පිළිපැණීමට ලක් වී ඇත්තේ. පිළිපැණ ඇති දොඹකරය නැවත පිළිගත කිරීමේ කටයුතු එම දුම්රියම නඩත්තු සේවකයන් විසින් සිදු කර තිබෙනවා. නැවත එම දුම්රිය පිළිගත කර ඇති අතර මේ වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.